රිද්මය. සමහරක් වෙලාවට අපේ ජීවිතය බිඳිනවා. සමහරක් වෙලාවට අපි ජීවිතය බිඳවනවා. හැබැයි අපිට පුළුවන් නම් තව කෙනෙක්ගේ ජීවිතයට රසාස්වාදයක් එකතු කරන්න ඒක කොයිතරම් දෙයක්ද? වින්දනයක් එකතු කරන්න පුළුවන් නම් ඒක අපි ලබන නිහතමානී ආඩම්බරයක්. ඉතින් අන්න ජාතික රූපවාහිනියෙන් අලුත්ම අලුත් විදිහේ වැඩසටහනක් අලුත් පරපුරේ වැඩසටහනක් ඔබට තිළින කරන්නයි අද ඉඳලා අපි මේ සූදානම් වෙන්නේ. මේ ඔබේ ප්‍රියතම වැඩසටහන Wi-Fi සමගින් The Music Room. The Music Room විසේකාර හදවත්වල හැඩකාර රිද්මය. සඳට සඳෙලියට මලට මල් පුකුරට කවියෝ කවිලි වට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත මේ මිනිසුන්ගේ සිත සඳට සඳෙලියට මලට මල් පොකුරට කවියෝ කවිලි වට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත මේ මිනිසුන්ගේ සිත ගමන් ලතා වින්නාවා හැම හැන්දෑවේ අපි අනන්තට යන්න නොවේ පාරමි පිරුවේ ඔබ මටත් හොරින් කොහෙද ගියේ නෑ මට කීවේ
සඳුන් මලක සුවඳ දිගේ සිත පැටලෙනවා මට කඳුළු දිදි නුඹේ සුවඳට තව ලං වෙනවා ඒ අතීතේ සිතුම් පෙළම මට රිදවනවා ඒ අතීතේ සිතුම් පෙළම මට රිදවනවා පරම්පරාව අලුත් ජෙනරේෂන් එක නියෝජනය කරන අලුත් විදිහේ වැඩසටහනක්. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා අද ඉඳලා The Music Room අපේ වැඩසටහනත් එක්ක හැමදාම ඉරිදා උදේ 11ට එකතු වෙන්න. ඒ වගේම මතක් කරන්න ඕන The Music Room අපේ වැඩසටහන ලස්සන කරන්න වර්ණවත් කරන්න අපිත් එක්ක එකතු වෙනවා Wi-Fi band එක. Wi-Fi සමගින් The Music Room අපේ වැඩසටහන තව තවත් වර්ණවත් කරන්න අපිත් එක්ක ඔබ ආදරය කරන ගායන තරු තාරකාවන් එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද දවසේදීත් එහෙම විශේෂ කෙනෙක්ට අපි ආරාධනා කරා The Music Room අපේ වැඩසටහන වර්ණවත් කරන්න. The Music Room. බලාපොරොත්තු දුරක් ගෙනල්ලා පිටට වෙලා මුරන්දු ඔබත් ගිහිල්ලා සුළඟ වගේ කුණාටු නිකැලල් පෙමක බැඳුණු මතකේ නොකර බලුදු නැවතත් දිනක නුදුරු මට මුණ ගැහෙනතුරු විලවුන් වලින් තෙමපු හසුනින් දියා කරුණු අපි ආදරය කරපු හැටි අමතක කරමු රුවල් පිදීලා ගෙවෙන යුගේ අමාරු අරක් ඇවිල්ලා නැවත බලාපොරොත්තු දුරක් ගෙනල්ලා හිතට වෙලා මුරන්දු ඔබත් ගිහිල්ලා සුළඟ වගේ කුණාටු පරදන්න නොවෙනස් සිතින් සසර වසනාතුරා එය බොල් ඇඟුම් තිබෙන වදනක් උනානේද අවසානයේ තිලින කරවේදනා නිකැලැල් පෙමක බැඳුණු මතකේ නොකර පළුදු නැවතත් දිනක නොදුරු මට මුණ ගැහෙනතුරු විලවුන් වලින් තෙමපු හසුනින් කරුණු අපි ආදරය කරපු හැටි අමතක කරමු
අද කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා ඔබ ආදරය කරන දිමංක වෙල්ලාලගේ තමයි අද අපිත් එක්ක ද මියුසික් රූම් හැඩ කරන්න මේ විදිහට එකතු වෙලා ඉන්නේ අයිබෝන් දිමංක අයිබෝන් කොහොමද හොඳින් ඉන්නවා මොනවද අලුත් තොරතුරු අලුත් තොරතුරු කියන්නේ මගේ රුවල් පිදීලා අලුත්ම ගීතය රසිකයන්ට බාර කරලා දැන් මම හිතන්නේ මාස දෙකකට ආසන්නයි ඉතාලම හොඳ ඒ කියන්නේ මම ඇත්තටම මේ ගීතය රසිකයන්ට අහන්න දාපු ගීතයක් මේක එක්තරා විදිහක පොඩි එක්ස්පෙරිමන්ටල් වැඩක් මට වුණා තිබ්බේක ප්‍රසංග වේදිකාවේ මේ ඉතා ඉක්මනින් ජනප්‍රිය කළා ඒක ගහනයකට වඩා ප්ලේ කරනවට වඩා ඒක මිනිස්සුන්ට අහන්න දෙන්න විවිධ වූ මානසික මට්ටම් වල සහ විවිධ රසඥතාවයන් පිරිච්ච මිනිස්සු ඉන්නේ මේකේ ඉතින් ඒගොල්ලන්ට තමයි මම අහන්න මේක දැම්මේ ඉතින් හැමෝම ඉතාමත් ආදරෙන් දැන් වැළඳගෙන තියෙනවා අලුත්ම ගීතය හෙට අනිද්දාට එනවා ඒක ඒක අපි පස්සෙ කතා කරමු ඔව් ඒක නම් අපි පස්සෙ කතා කරමු හොඳයි රුවල් බින්දිලා ගීතේ මේ පද රචනය එතකොට මියුසික් අපි ගැන පොඩ්ඩක් කතා කරමුකෝ සජිත් වී චතුරංග තමයි පද රචනාව කරේ ඉතින් මගේ ජීවිතයේ සුවිශේෂී වූ චරිතයක් යා ඉදුකින් නිනු මන අහිංසකාවී මා නිසා මගේ අවසන් ප්‍රේම මගේ ගොඩක් ගීත මම වෙනුවෙන් රචනා කරපු මගේ සහෝදරයා මල්ලි මිත්‍රයා ඔක්කොම ඉතින් මියුසික් කරේ අසිරප නෑන්ඩු කියලා මල්ලි කෙනෙක් ඉතින් ඒ දෙන්නට ස්තුතිවන්ත වෙනවා වගේම මියුසික් වීඩියෝ එක කරේ සංදේශ් බණ්ඩාර එයාට තෑන්ක්ස් කරනවා ඉතින් ඔබ තමයි හොඳයි ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හොඳයි නියම් ගීතයට මම හිතන්නේ දිමංක ගොඩාක් සන්තෝෂෙන් ඉන්නේ ඉදිරියේ තියෙන වැඩ කටයුතුත් අපි කතා කරන්න ඕන දිමංක අර නිදුකින් නිනුමන ගීතය කතා කරපු නිසා අපි කැමතියි ගීතය රස විඳින්න හැබැයි ගීතය අහන්න කලින් අපි කියමු කෝ ඇයි මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ කියලා නිදුකින් නිනුමන නිර්මාණය වෙනවා කරගත්තේ නෑ ඒක මම හිතන්නේ ඒක මම හිතන්නේ විශ්වය විසින් මට දෙන්නේ නැති මොකද මගේ ස්ටෝරි එකක් තියෙන මම ආපු ගමනක් තියෙන තුරු ඒක ඇස්සේ මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ මම ඉන්නවා පස්සේ මම අන්තිමට කුලී වැඩ කරන වටේට මට පත් වෙන්න සිද්ධ වෙනවා මේ ජනප්‍රියත්වය වෙනුවෙන් තමයි මම රචේ රැකියාවක් නැති කරගෙන මම එළියට එනවා ඊට පස්සේ ඉතින් අවුරුදු එකහමාරක් දෙකක් විතර කාලයක් මම ඇත්තට මොකද මගේ වවුල් පසුබිමේවත් කිසිම කෙනෙක් නෑ මට සංගීතය සම්බන්ධව දන්න කෙනෙක්වත් ඒ සම්බන්ධව කිසිම එකක් නැහැ ඉතින් මම ඉතාල අසරණ තත්වයකටපත් වෙනවා මොකද මම ජොබ් එකක් නැති කරගෙන දැන් එන්නේ ඔව්
හැබැයි ඔබ සංගීතයට කැමති පවුලේ එහෙම කෙනෙක් නෑ කවුරුත් නෑ මම නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ඉගෙන ගත්තේ යම් 22ක් විතරයි මට තිබ්බන් ට්‍රම්පට් වාදකෙක් විදියට ඊට පස්සේ ඉතින් ඒ අර අර ගන්ධබ්බ යුගයේ මම ඉගෙන ගන්න ගොඩක් දේවල් ඉතින් පසු කාලීනව මට ගොඩක් පිටුවහලක් වුණා මං අතෑරියේ නෑ මං ඒ කාලේ අර නිර්මාණය වෙන නිර්මාණ ඒ කියන්නේ අර ඒ දවස්වල ජනප්‍රිය වෙන සියලු ගීතයන් සම්බන්ධව ඒ කවුද ප්‍රොඩියුස් කරන්නේ කොහොමද මේක වෙන්නේ කියන දේ සම්බන්ධව මං හෙව්වා ඉතින් හොයද්දි මට හොයාගෙන යනකොට තමයි මට රාජ් හම්බෙන්නේ ඒක රාජ් කාට මං යනවා ඊට පස්සේ තමයි ඉදිරි නිර්මාණ නිර්මාණය කරන්න කලින් යාමට කියනවා වොයිස් ට්‍රේනින්ග් යන්න ඕනක මුලින්ම ඒ කියන්නේ ඒක තමයි නියම ක්‍රමවේදය. එක පාට සින්දුවක් හදනවට වඩා ඒක තමයි ඒ වගේ ගයිඩ්නස් එකක් ඒ වගේ මඟ පෙන්වීමක්. මම හිතන්නේ ඒක හම්බෙනවා කියන එක මම හිතන්නේ මට මාර වාසනාවක්. මම විශ්වාස කරන්නේ මගේ පළවෙනි ගීතයම මට ලොකු වාසනාවක්. The music room හැඩ කරන්න දිවංකගේ තවත් ලස්සනම ලස්සන ගීතයක් රස විඳින්නයි අපි සූදානම් වෙන්නේ මේ නිදුකින් නිනු මැන. The music room. I'm
විසේකාර හදවත්වල හැඩකාර රිද්මය දිමංක මං අහලා තියෙනවා දිමංකට විවිධ වූ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ ගීත බොහොම අපූර්වට ගායනා කරන්න පුළුවන් කියලා. එහෙම වැඩිපුරම ඔයා ආස කරන ගීතයක් තියෙනවද මට පුංචි කැලක් කියලා පෙන්වන්නකෝ. පුංචි කැලල. ඔව් ඔව් ඒ පුංචි කොටසක්. සිනාතර. සිනාතොටක් වියඔබ පාමුලමා ලද සරදම් මහෝකයක් වියඔබ ලැබුවමන අපිමන් නොහඬා මං හල තියෙනවා නාමල් උඩුගම් මහත්මගේ ලස්සන ගීතයක් ඔබට ගායනා කරන්න පුළුවන් කියලා. නාමල් අයියගේ ඇත්තටම හැම ගීතෙටම ආසයි. එයාගේ මං ගොඩක් ආස ගීත මං ආසම ගීතයක් තියෙනවා සිහින මලේ නුරාවේ. පුංචි කොටසක් අපි කියමු. රතු පාට ඔය දේස සංගවා ඔබේ රඳවාති අයියේත සඳුහාරේ සඳ මාලියක් මගේ ලෝකයේ පායා හිඳින් රෑ පුරා මේ වගේ සිහින මලෙහි නුරාවේ රොනට පබරු මුලාවේ දඟකාරවි ආදරේ නීල නුවන් සිනාසේ දිමංක thank you so much මගේ ඉල්ලීම ඉෂ්ට කරාට හොඳයි අපි දිමංකගේ ලස්සනම ලස්සන cover songs දෙකක් රස විඳින්නයි හදන්නේ බලමු the music room music room විසේකාර හදවත්වල හැඩකාර රිද්මය සංසාරේ පානසිනා
සුළඟට විසි කරමු හමු වෙන හැම වාරේ පාරමිතා පුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පාරසිනා සුළඟට විසි කරමු හමු වෙන හැම වාරේ දිමංක මේ වෙනකොට ප්‍රසංග වේදිකාවේ එලිමහන් ප්‍රසංග වේදිකාවේ ඔබව නැතුවම බැරි තරුවක් බවට පත් වෙලා තියෙනවා. ගොඩක් අය ඔබට ආදරෙයි, ඔබේ ගීත රස විඳින්න කැමතියි. ඒ වගේම මේ ප්‍රසංග වලට ගොඩක් අය එන්නේ ඔබ නිසා. එහෙම ගොඩාක් දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ එලිමහන් ප්‍රසංග වේදිකාවක පර්ෆෝම් කරන එක විශේෂම ගායකයෙක්ට ගායිකාවකට කොයිතරම් වටිනවද? මොන වගේ ගුණාත්මක භාවයක්ද එහි තියෙන්නේ? ගුණාත්මක භාවය සම්බන්ධව ඉතින් ඇත්තටම එහෙමයි. ඕනම තැනක හොඳ සහ නරක තියෙනවා. අපි මේ ත්‍රිමාණ ලෝකෙකනේ ජීවත් වෙන්නේ. ඒක ත්‍රිමාණ ලෝකෙක ද්විමාන විදියට තමයි අපි ජීවත් වෙන්නේ. මේ තේමෙකුත් තියෙනවා. ඉතින් අර හොඳ සහ නරක පිළිබඳව මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. වැඩක් නැහැ ඒක. ඉතින් හැබැයි සමහර තැන්වල අපි බලාපොරොත්තු වෙන දේවල් මේ විදිහටම මෙහෙමයි. බලාපොරොත්තු වෙන එකත් අපිට තියන්න බෑ. බලාපොරොත්තු එක්ස්පෙක්ටේෂන් කියන එකත් සීරෝ වුණාට පස්සේ එහෙම වෙන්නත් බෑ. ඉතින් සමහර වෙලාවට මං කියන්නේ වැලියුස් සම්බන්ධව දන්නේ නැති වුණාම, වටිනාකම් පිළිබඳව දන්නේ නැති වුණාම මන් නෙමෙයි එතනට කවුරු ආවත් ඒ මිනිස්සුන්ට වටිනාකමක් තියෙන වැලියු එකක් තියෙනවා. ඒකට ඒ සම්බන්ධව අපි මෙහෙම කතා කරාට තව කෙනෙක්ට ඒක තේරෙන්නත් ඕනි. ඒ නිසා එලිමහන් ප්‍රසංග වේදිකාවේ සංවිධායකවරු එහෙම නැත්තම් සම්බන්ධිකාරකවරු කවුරුණත් මං කියන්නේ ඉතින් ඒ හැමෝම තමන්ගේ ළඟට එන කලාකරුවන්ට, ඒ ශිල්පීන්ට ඒ වටිනාකම දෙනවා නම් සහ ඔවුන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ ඒ සියලුම දේවල් කියන්නේ අපේ ගෙදරට ආවට පස්සේ අපි මිනිස් එක්ක සලකලා හරිම වටිනාකමකින් අපි යවන්න එපේ. නැත්තම් ඒක ප්‍රශ්නයක් නේ. ඉතින් ඒ වගේ වටිනාකම ඒ වටිනාකමක් නෙමෙයි ඒක මං කියන්නේ. ඒක එවිල් එක්තරා විදිහට බැලුවාම මිනිස්සුගේ ක්වලිටි එකක් වෙන්න ඕනේ මං හිතන්නේ. ඉතින් ඒ ක්වලිටි එක තමයි මේකේ මේන්ටේන් වෙන්නේ. එහෙම නැති වුණාට පස්සේ සමහර තැන්වල ගැට නැති වෙනවා මිනිස්සුත් එක්ක. සහ ඒක නිසා හැමෝන්ටම ආදරය බෙදලා දෙන්න එච්චරයි මං කියන්නේ. ඉතින් එලිමහන් ප්‍රසංග වේදිකාව ඉතාම හොඳයි. මොකද මගේ ජීවිතේ හැමදේම මං හදාගත්තේ එතනින්. දිමංක, දැන් අපි ඊළඟට අහන්න හදන්නේ, බලන්න හදන්නේ ඔබ තවත් ඔබේ ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳගත් ගීතයක් කියඹු ලතාවේ. අපි ගීතය ගැන ටිකක් කතා කරමු. ගීතයේ ලිරික්ස්, එතකොට මියුසික්, අපි ඒ ගැන කතා කරමු. කියඹු ලතාවේ ගීතය ඇත්තටම හැදෙන්නේ නිදුකින් නිනුමෙනකින් පටන් ගත්තට පස්සේ. මම ගීත කිහිපයක් ජනප්‍රිය වෙන අවසාන ප්‍රේමයේ මාගේ රසපාර කියන තාරුකා විමාන නිසා ඔහොම යද්දී ආදරේ වස්තු කියලා ගීතයක් තව ජනප්‍රිය වෙනවා. ඉතාලම ඒ ජනප්‍රිය වෙනකොට මට පොඩි ආසාවක් ආවා, ටිකක් වෙන විදිහයක්. දැන් මම නිකන් බලුවා, නිකන් මේ ඔක්කොම නිකන් ආදර ගීත, මේ ඔක්කොම නිකන් පොඩි වෙන විදිහක්. මේක ටිකක් ඒකාකාරී පොඩි තැනකට කොටු වීමක් දෝ කියලා එකක් හිතුණාට පස්සේ වෙනසක් කරන්න මට හිතුණා. ඒ හිතුණාට පස්සේ ඇත්තටම මට හම්බෙනවා සදීප්ත ගුණවර්ධන කියන සංගීතවේදියා. එයා තමයි පෙරලි ඇත්ත මහත්මයාගේ අහිදාර. එතකොට ඉතාම ජනප්‍රිය ගීත ගොඩක් කරපු කෙනෙක්. අපේ කවීෂ කවිරාජ්ගේ ඇස් ආදරින් පුරවන වගේ නිර්මාණ කරා එයා. ඉතින් සදීප්තත් එක්ක මම කතා කරලා සදීප්ත යාට කිව්වට පස්සේ මට මෙන්න මේ වගේ වැඩක් කරන්න, මේක වෙනස්ම වැඩක් වෙන්න ඕන කියලා කොටස් අපි දෙන්න ප්ලෑන් කළා. ඊට පස්සේ පෙර පවා එකේ තියෙන සම්පූර්ණයෙන්ම පර්කෂන්ස්ම පවා නැහැ. ඒක පාවිච්චි කරේ ඉලෙක්ට්‍රික් ඉන්ස්ට්‍රුමන්ට් මොකුත් පාවිච්චි කරේ නැහැ. ජනනාත් වර්ග කොට තමයි ඒ ඔක්කොම ප්ලේ කරේ. ඉතින් ඊට පස්සේ මෙලඩි එක හැදුවට පස්සේ මේක කාටද ලියන්න දෙන්නේ කියන දේ සම්බන්ධව අපි හිතද්දි කැලුම් අයව එක පාට ඔලුවට ආවා අපි. ඉතින් ඊර්වස්තවයි කැලුම් අය කියඹු ලතාවේ කියන සින්දුව ලියලා දෙන්නේ. මම ඒත් කල්පනා කරා මේ වගේ සින්දුවක් ජනප්‍රිය වේද කියන එක සම්බන්ධව. පස්සේ කැලුම් අය මට එක අවස්ථාවක් කියනවා, දිමා ඔබ මේ කියනෝ නම් කියපන්, නැත්තම් මේක මට කියපන්. මොකද මේ සංගීත විජේසූරිය එක අවස්ථාවක සංගීතයයට හම්බෙනවා එක තැනකදී. ඊට පස්සේ වචන ටික වෙන්නවට සංගීතයට සින්දුවට ආස වෙලා තියෙනවා. දැන් මම ඕකේ කරපු සින්දුවනේ මම කිව්වා සංගීතය මේකට ඕකේ වෙනවා කියන්නේ මේක අනිවාර්යයෙන්ම ලොකු දෙයක් තියෙනවා. මේ ටක් කරලා වොයිස් කරා. ඉතින් එක පාට හිටුනේත් නැහැ. මම හිතන්නේ වීඩියෝ එක දැම්මට පස්සේ ඒ දවස්වල මේ මොකක් හරි මුස්ලිම් කෝලාහලයක්ද මොකක් හරි ප්‍රශ්නෙකුත් තිබුණා රටේ සාමාන්‍ය ප්‍රශ්නයක්. YouTube එක සම්පූර්ණයෙන්ම ජෑම් වෙලා තිබ්බේ. views ඇත්තෙම නැහැ සින්දුවට. මම හිතුවා ඒක fail කියලා. උනාට fail නැහැ.
තාම ජනප්‍රිය වුණා. මතක් කරන්න ඕන නිරෝෂා තලගල අක්කව. ඉතින් රක ෂූට් එකට ෂූට් එක හෙටනම් තියෙන්නේ පාන්දර 3ට විතර මට කෝල් කරලා කියනවා මියුසික් වීඩියෝ එක කරේ අපේ ප්‍රසාද් කළුපාණේ ලයිඩියා එකේ. තිමා මාර්කේස් එක මේ 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 ඇක්ට්‍රස්ට එන්න වෙන්නේ නෑලු. මම බලෝ දැන් මොකද කරන්න කියලා. දැන් ඩාන්සින් ටික වාර දීලා තිබ්බනේ රෝෂක් කටනේ. නිරෝෂක් අක්කා ඉතින් අර ඒ කොස්තියුම් එක ඇඳගෙන අනේ ආ තමයි සපෝට් එක දුන්නේ ඉතින්. අවදාමත් මම කියනවා ඒක කොහොම ස්තුතියි කියනවා. හොඳයි. Wi-Fi සමගින් the music room හැඩ කරන්න අපිත් එක්ක නැවතත් එක්තු වෙන්නේ දිමංක. දිමංකගේ ලස්සනම ලස්සන ගීතයක් තමයි අපි රස විඳින්න හදන්නේ මේ කියඹ ලතාවේ. The music room. අපි ලස්සනම ලස්සන ගීතයක් රස විඳි කියඹ ලතාවේ දිමංක අපි කැලුම් රෝච් විත් Wi-Fi මේ සංගීත කණ්ඩායම පිළිබඳව කතා කරන්න ඕන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ මේක මම හිතන් බෑන්ඩ් එක එළියට ආපු දවස්වල නම් මගේ හැඟීම කියලා දිනවා කැලුම් අය දන්නවා දැන් බෑන්ඩ් එකේ මෙම්බර්ස් ලොක්කම දන්නවා ඉතාලම දක්ෂ සංගීත කණ්ඩායමක් ඉතින් ඉතාලම හොඳ සංගීත කණ්ඩායමක් මියුසික් ගැන දන්න ආටිස්ට්ලට ගොඩක් ආදරය කරන ඉතාලම මියුසිෂියන්ස්ලා ටික සරලවම කිව්වොත් තියෙන ලොකු ගමනක් තියෙනවා කියලා අපිට පේනවා ඒක දන්නවා ගමන ඒගොල්ලෝ යනවා හොඳයි අනිවාර්යයෙන් අපි තවත් අපූර්ව ගීතයක් තමයි ඊළඟට රස විඳින්න හදන්නේ දිමංක මේ ගීතයට යන්න කලින් මම කැමති මෙන්න මෙහෙම දෙයක් අහන්න ඉදිරියේදී අලුතෙන් එන නිර්මාණය ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක් අපි මේ නිර්මාණය ගැන ටිකක් කියමුද
ඒක මං හිතන්නේ ආවට පස්සේ තමයි පොඩ්ඩක් කියන්න වෙන්නේ. ආ ඒකෙන් දැන් කියන්න කැමති නෑ. ඒක ලොකු රිස්ක් එකක් අරගෙන කරේ වැඩි. මාර එක්ස් මේ අර එක්සයිට් වෙලා හිටියේ වැඩි මම වොයිස් කරන කොටත් ඇත්තට මොකද මං මේ වගේ වැඩක් කළා නෑ පළවෙනි වතාවට කරේ. හැබැයි ඒක මං හිතුවට වඩා සාර්ථක වුණා. ඉතාලි එක්මනින් ඒක අහන්න පුළුවන්. හොඳයි. මේ තව දෙයක් තියෙනවා දිමංක දැනගන්න දැන් අලුතෙන් මේ අලුත් પરම්පරාව බිහි වෙනවා. ඒ අය මේ මියුසික් ෆීල්ඩ් එකට අලුත් දේවල් කරනවා. දිමංකගේ මොන වගේ අදහසක්ද මේ අය ගැන තියෙන සහ ඒ අයට දෙන්න තියෙනවා නම් යම් උපදේශයක් මොන වගේ දෙයක්ද දිමංක කියන්න කැමති? උපදෙස් දෙනවට වඩා මං හිතන්නේ මෙහෙමයි. එහෙම අපිට කාටවත් මේ උපදෙස් දෙන්න බෑ. ඇත්ත කතාව. ඉතින් අපි කරන දේ තමයි අපි ගමන තීරණය කරන්න සපේ ඩෙස්ටිනේෂන් එක තීරණය වෙන්න අපි අපේ සිතුවිලි මත අපේ ඇටිටියුඩ් එක මතනේ හිතේ නිසා ඒක තමන් ගේන දේ තමයි ඉතින් තමන් අරන් යන්නේ. ඉතින් අලුතෙන් එන කට්ටියට මං කියන්නේ බොහොම නිහතමානී වෙන්න ඉස්සෙල්ලා. සමහරව බොහොම මේ තේරුමක් නැතුව තාම හිතට අරගෙන ඉන්නවා සමහර තැන්වල. තීම වෙන්න ඕනේ නැති ඒක ඇත්තටම අදාළ දෙයක් නෙමෙයි කියන මිනිස්සු ඉස්සරහා එතකොට ජෝකර් ලබාට පත් වෙනවා. ඒ නිසා හරි නිහතමානීව මේ හරිම මේ down to earth වෙලා මේ ගමන යන චරයි ස්ටඩි කරන්න අනිවාර්යෙන්ම තමන්ට වඩා දවසක් හරි මොකද අපි හමුදා වෙහිටු කට්ටියනේ දැන් මගේ ඇටිටියුඩ් එක කොහොමත් වෙනස් මම සාමාන්‍යයෙන් මට වඩා දවසක් හරි සීනියර් මිනිස්සු ඉන්න මම කොහොමත් මේ මගේ හැටි මට හුරු වෙලා නැති නේද අපි සාමාන්‍ය කෙනෙක්ට මම දන්නේ නැහැ ඒක තියෙනවද කියලා මම පුහුණු වෙච්ච එකක් මේක එතකොට මේ සමහර මේ සින්දුවක් හිට උනහම අරේ මේ ඉතින් මේක ලකුවට ඔළුවේ තියාගෙන ඉන්නවා මේක සාමාන්‍යයෙන් මේ හම්බෙන පොඩි අවස්ථාවක් මොකද අපිට වඩා සාමාන්‍ය දක්ෂතා තියෙන මිනිස්සු එළියේ ඉන්නවා. එතකොට වා හිතන්න එළියේ වගේ මිනිස්සු ඉන්නකොට අපි ඇයි මේක අස්සට එන්නේ? ඒකේ තියෙන පුංචි මැජික් එක. සෝබාදහමෙන් අපිට හම්බෙලා තියෙන පොඩි අවස්ථාවක් ඒකදී. මේ අවස්ථාව තව තවත් මේවා කරගෙන මේක කරගෙන තියෙනවා මිසක් අර අනවශ්‍ය දේවල් ඔළුවට ආවට පස්සේ ගමන යන්න හම්බෙන්නේ නැව ගෙදර යන්න වෙන්නේ. හොඳයි. දිමංක දැන් ද මියුසික් රූම් අපේ අලුත්ම අලුත් වැඩසටහන අපේ ප්‍රේක්ෂකයන්ට ආදරෙන් අපි ඉදිරිපත් කරන වැඩසටහන. මේ වැඩසටහන ගැන මොන වගේ අදහසක්ද දිමංකට තියෙන්නේ? වැඩසටහනටත් කලින් මම කියන්න ඕන ජාතික රූපවාහිනිය ගැන මුලින්ම. ජාතික රූපවාහිනිය කියන්න මම හිතන්නේ මගේ සංගීත ජීවිතයේ ආරම්භයේ ඉඳන් මට ලොකු ශක්තියක් වෙච්ච මාධ්‍ය ආයතනයක්. ඉතින් මම හිතන්නේ ගිය සැරේ දෙසැම්බර් 31 වෙනිදා මම තමයි මම හිතන්නේ අන්තිමටම නැග්ග ගන්න ශිල්පියා. හරිද? අපේ නිෂ්පාද ගුරු ඔක්කොම දැක්ක එක මම තමයි අන්තිමටම සිං කරේ. ලොකු සනගා ගෝල් ෆේස් එක. මම විශ්වාස කරනවා අන්තිමටම සිං කරපු එක මම පුදුම සතුටකින් මම සිං කරේ. මොකද මිනිස්සුන්ට මතක සාමාන්‍ය මුල සහ අග විතරයි. ඒකට මම අන්තිමට සිං කළා පාන්දර 4:00 මාට් විතර බොහොම ආසයෙන් බැලලා කොන්ඩොම තෑන්ක්ස් කරලා ගියේ ඉතින්. ඒක තමයි ජීවිතේ කියන්නේ. මේ අවස්ථාවන්ට මට ගොඩක් ස්තුතියි. මම මේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි එපිසෝඩ් එකකටම අවතෝර ගත්තට ගොඩක් ස්තුතියි. ඔබ චින්තක අයියා වගේම චාරික රූපවාහිනියේ සියලුම අංශවල ඉන්න නිෂ්පාදකවරු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම සංගීතයේ සපේ පොපේ බෑන්ඩ් එකට හැමෝටම ස්තුතිවන්ත වෙනවා. චාරික රූපවාහිනියට හැමදාම ගරු කරන ආදරේ. අපේ ප්‍රෝග්‍රෑම් එකට හැමදේට හොඳයි. ඉතින් බොහොම ස්තුතියි දිමංක අද අපිත් එක්ක එකතු වුණාට. අපේ ද මියුසික් රූම් අපේ වැඩසටහන වර්ණවත් කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයාට. අපේ ආරම්භක දවස හැඩ කරන්න අපිත් එක්ක එකතු වුණාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා දිමංක වෙල්ලාලගේ ඔබ ආදරය කරන මේ ගායන ශිල්පියාට. හොඳයි, අපි සූදානම් වෙන්නේ ද මියුසික් රූම් වයිෆයි රිද්මයට මුසු කරන්නට දිමංකගේ තවත් ලස්සන ගීතයක් ආසයි පවසන්න. Thank you.
ගලියලා තැන් තැන්වල අපි අපේ වෙන්න පතලා හිමි විය යුතුදේ අහිමි වෙලා යන විට දීනි හඬ වුණා තනිකම ජීවිතයට ලක් වී දැන් ඒකම පුරුදු වෙලා නොබෙන් විසක හොඳ ආදරයක් නැතයි වේලිය වීලා ආදර පිටපත් කිව්වා ඒක මගේ කතාව ලස්සන පොඩි Music room අපේ වැඩසටහන හැඩ කරන්න කැලුම් රොච් විත් Wi-Fi බෑන්ඩ් එකේ හිතවතෙක් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා හංස විතරණ හංස මේ බෑන්ඩ් එකේ විශේෂත්වයක් තියෙනවා අපි ඒ ගැන කියන්න ඕන මේ ඒ විශේෂත්ව කිහිපයක්ම තියෙනවා අපි ටික ඒ ගැන කතා කරමු මේ එකොට්‍රොනික් කියන සිස්ටම් එක මොකක්ද කියන එක අපි දැනගන්න කැමතියි එකොට්‍රොනික් කියන විෂයන් එක ලංකාව මගේ දැන first time අපි තමයි මේක ඔඩියන්ස් එකට හඳුනලා දෙන්නේ. ඉතින් එකොට්‍රොනික් කියන්නේ සාමාන්‍යයෙන් අපි අවුට්ඩෝ ඔඩියන්ස් එක ගොඩක් කැමති ඇකෝස්ටික් වලට සමහරක් අය කැමති. එතකොට තව කෙනෙක් කැමති ඉලෙක්ට්‍රොනික් ඒ සත්ත්වෙට. එතකොට මේ අපි බැලුවා මේ ඒ කියන්නේ මේ හැම ඔඩියන්ස් එක හැම නැත්නම් අපි කියමුකෝ අවුට්ඩෝ කන්සර්ට් එකක් බලනකොට මේ හැම පිරිසම සියලු දෙනාම අපිට පුළුවන් නම් මියුසික් වලින් සංගීතෙන් සනසන්නේ හැමෝම සතුටුලා ගෙදර එවන්න අපිට පුළුවන් නම් කියන එක කල්පනා කරද්දි සංකල්පය අපේ සුපුන් චලින්ද රොද්දිගු මතම අපේ Wi-Fi entertainment ආයතනයේ කරු සබබතුමාගේ එතුමා කිව්වා කැලුම් රෝච් එක කතා කරලා අපි කැලුම් මේ අවුට්ඩෝ කන්සර්ට් එකට අපි මේ දෙකම ගෙනියමු කියලා. එතකොට මෙහෙම දෙකමගේ එකට ගෙනියද්දී ඔකට තියෙන්න ඕනේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන්න ඕන. එතකොට විෂන් එකක් ව අපේ දැක්ම. එතකොට ඔන්න ඕක එකට සංකල්ප මික්ස් වෙලා බ්‍රේව් වෙලා ඒ තමයි ඕක එකොට්‍රොනික් හැදුනේ. ඉතින් දැන් අපි අවුට්ඩෝ කොන්සර්ට් එකක් ගහද්දී එකෝස්ටික් ඉලෙක්ට්‍රොනික් මේ දෙකම අවුට්ඩෝ ඔඩියන්ස් එකට දෙන්නේ එකොට්‍රොනික් කියලා. එකොට්‍රොනික් විෂන් එක Wi-Fi. ඒක තමයි වෙනස. එතකොට ප්‍රේක්ෂකයෝ ඒක ආදරෙන් වැළඳ ගන්නවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. මොකද අර මං කියවනේ එකෝස්ටික් වලට කැමති අය ඉන්නවා. ඉලෙක්ට්‍රොනික් වලට කැමති අය ඉන්නවා. මේ දෙගොල්ලොම. මේ දෙගොල්ලොම එකට එකතු වුණාම මාර හැපෙනි. මාර චියර් එකක් තියෙනවා අවුට්ඩෝ වල මේ අවුට්ඩෝ කන්සර්ට් වල අපිට ලැබෙනවා. ඒක ඉතින් ඒක අපි හරි සතුටින් අපේ වෙනස සාර්ථකයි කියලා හිතන අපේ විෂන් එක ඒක. හොඳයි. රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම අපි එනවා ලබන ඉරිදත් මේ විදිහටම The Music Room අරගෙන ඔබේ නිවසට. ගිහිල්ලා එන්නම් ප්‍රාර්ථනා කරන ඔබට සුබම සුබ දවසක් වෙන්න කියලා. Rosalina 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 my girl Rosalina
رد ميا.